බොන් දෑද ආදුරුවන් වෙනෙන් අධෙරන ඩිුකේශන් නාලිකව ගෙනන අධ්‍යාපනික වැඩසරහන් මාලාවේ කොමස් පාඩ මතකතමයි අදෝප සම්බන්ධ වෙලා ඉන්නේ ඉතිං ඔබට මතකඇති අප ගිය සතියේ පලවෙනි පාඩම ආරම්භයක් ඉජර ගත්තා ව්‍යාපාර පසුවිම කියෙන පාඩම ඉතිං ඒ පාඩම අපි සම්පූරෝෂෙන් වැර කල්ලා අදයවනි පාඩට අතිීරණ වෙනවා ව්‍යාපාර පරිසරය කියන පාඩමට ව්‍යාපාර පරිසරේ අපි ව්‍යාපාර පරිසරය ගැන කතා කරන්න කලින් මුලින්ම බලයිමු පරිසරය කියන්නේ මොකක්දද කියනෙක්. ඉතිං පරිසරය කියන්නේ මොකක්ද කියලා එක කතා කරද්ද අපි දන්නවා අපවට තියෙන වටිපිටාව තමයි පරිසරය කියල ෙන පොඩිකාල න්නං කය කියගෙනගන්න අපවට ඇති වටපිටාව තමයි පරිසරය. එතව අපි සරලවගත්තොත් එහෙම ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියන එක පරිසරය කියන්නේ අපවට ඇති වටපිටාව නං ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. ව්‍යාපාරයේ අවට තියෙන වටපිටා එතකොට අපි ඒක කියනවා ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ඒ ව්‍යාපාර කටේතුවලට බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මකවන වටපිටාව කියලා ඔවන් අපි ඔන්න විදියට ව්‍යාපාර පරිසරය සාරල විදියට නිර්ශණය කරගන්න අපි එතනින් ඉස්සර හට ගියොත් ව්‍යාපාර පරිසරය අපිට වර්ග කරන්න පුළුවන් එකක් තමයි ව්‍යාපාරය ඇතුළ කියන්නේ ව්‍යාපාරය අභ්‍යන්තර පරිසරය අනිත්්‍යක තමයි ව්‍යාපාරෙන් එලිය එක කියන්නේ ව්‍යාපාරය බාහිර පරිසර ව්‍යාපාරය අභ්‍යන්තර හා බාහිර කියලා අපි ප්‍රධානශය කොටස් දෙකට බෙදන ව්‍යපාර පරිසරය ව්‍යාපාරය අභ්‍යන්තරය කියන්නේ ඇතුළ එතකොට ව්‍යාපාරෙන් ඇතුළේ ඉන්නේ කවුද ව්‍යාපරෙන් ඇතුළි ඉන්නවා අයිතිකරුවන් කළමනාකරුවන් සහ සේව කිය ව්‍යාපාර බාහිර පරිසරය කියලා කියන්න ව්‍යාපාරෙන් එලිය එතකොට මේ තුන හැර අනිකු ස්තිියලුම පර්ශව ව්‍යාපාය බාහිර පරිසරය යටට අපි කතාගරන්නවා ගනුදනුකරුව සැපියුම්කරුව තරං කාරයෝ ඒවගේ පාර්ශෝ ගරනාවක් ව්‍යාපාරෙන් එලි ඉන්න. මෙයාල හැමෝම ව්‍යාපාරයට යම් යම් බලපෑම් කරන්න පුළුවන් අයි. අපි මේ ගැන වෙනවෙනම කතා කරන්න නොලේ මේ අභ්‍යන්තර පරිසර සාධක සහ බාහි පරිසර සාධක ගැන දේ‍යවන පාඩම පුරාවට අපි කතා කරන්න මෙන්න මේ පරිසර සාධක සම්බන්ධී. අපි එතන ඉන්න ඇල්මැති පාර්ශව එකන ව්‍යාපාරයකට ඇල්බක් දක්වන ව්‍යාපාරයක් සම්බන්ධ උනන්දුවක් දක්වන පාර්ශ්ව තම ඇල්මති පර්ක්ශයෙන් කල ගිය ඔොඩට මතගැති පලවෙනි පාඩමය අවසසාන මාත්‍රකා ව්‍යාරයක ඇල්මැති පර්ශව ි ඒ ගැන මෙතනද විස්තරත්මක කතා කරනවා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශෝ යාල තමයි මේ ව්‍යාපාරය අභ්‍යන්තර පරිසරය නිහ භාර පරිසර ඉන්න ඉති අපි බලිම ත්තොත්තම යිතිකාරය අයිතිකාරය කියල කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සපේලා සම්පත්යොද වලයි ව්‍යාරය අරම්භ කරල පවත්තාගෙන යනකෙර ව්‍යාපාරයට අ්‍ය සම්පත් සපයන පුද්ගලයෝ තමයි අයිතිකාරය කියලබි කතා කන ව්‍යාපාරයකට අයිතිකාරයක් කෙනෙක් ඉන්නත් පුළුවන් අයිතිකාරයෝ කීපදන කින්නත් පුුවො එතකොට ඇල්ම අයිතිකරු ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ ඇයි කියනක තව මම්ම මේ ඒහ පැත්තෙන් දාලාති මෙයා ව්‍යාපාරය ගැන හයනම උනන්දුවිනව ොකටද ආයෝජනය සුරක්ෂිතදාවකි තමන් යොදෝවපු මුද්දල ව්‍යාපාරය තුළ සුරක්ෂිතව තියෙනොත්. ප්‍රමාණවත් ලාබයක් ලැබී තමන් යොදෝපු මුදලට සාපේක්ෂව ලබන ලාභය ප්‍රමාණවද. ලක්ෂ දහයක් පහළවක් ඉන්වස් කරලා රුපියල් පන්හායිදාක ලාභයක් ලැබිල වැඩක් නෑ. එඒනිසා යා අයිතිකාරය කියනක ව්‍යාරය බලාපොරත්න ප්‍රමාණවත් ලාභයක්. අනිත්‍යක ව්‍යාපාරය අනාගත වර්තන. කිසිම අයිතිකාරය කැමතින ව්‍යාපාරය හැමදාම එකම තැන පවත්වාගෙනයක්. ය බලාපොරත්වන ව්‍යාරය දසින් දවස දවසි දවස ඉස්සරහට යි කියනෙ එක. එතකොට, අපි එතරින් ඊළඟ කෙනාට ගියොත් කළමනාකාරය කළමනාකරුවන් කියලා කියන්නේ දැමං ඔබට මෙහම කිවොත් එහෙම අයිතිකාරයා හැමවෙලේම ව්‍යාපාරය නෑ උදාහරණයක් හිදියට ඔයා බැංකුවට යනවා හැබැයි බැංකුවේ අයිතිකාරය ඔබ දැකල නෑ ඉගෙන අයිතිකාරය බැංකුවේ නෑ හැබැයි බැංකෝ වහලත් නෑ අයිතිකාරය නැතිවුණනා බැංකුව පවත්වාග ඒනම් අයිතිකාරය නැතත් ව්‍යාපාරය කළමනාකරු හර හා පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට අයිතිකාරයාගේ අරමුණ මොකදද ඒ අරමුණ ලඟාකරගන්න අවශ්‍ය තීන්දු තීරණ අරගෙන ස්තියන සම්පත්තික මෙහේවාගෙන කටයුතු කරගෙන යන්නේ කළමනාකරු විසි. ඉති ඔප බලන්න මේ කළමනාකරුවාගේ අරමුණු ටිකක් තියෙන. එයාගේ ප්‍රධාන අරමුණ තමයි තීන්දු තීරණ ගන්නෙ සාහ එම තීන්දු තීරණ ක්‍රියත්ම කරෙ එක. ට පස්සේ අපි දකිනවා රැකිය අවර්ධනයයා ැකයා තෘපතිය මොකද මැනේජ කෙනෙක් වුණා හැමදාම එකමද න්න කැමතිනේ එයා එයාගේ රැකියාව හරහා ටිගෙන්ටික ටිගෙන්ටික ඉස්රහට යන්න බලාපොරොත්ව අපි එතනින් සේවකය පැත්තර ගිය සේවකයෝ කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉදිරිේදා කාර්යන් ඉටු කරනයි එකන පවරණ ලද කාර්ය ඉටු කරන පුද්ගලයක් තමයි සේවකය කියල කිය එතකොට සේවකයක්ගේද ඔබ ආයතනයක සේවකයක් ඉදිර වැඩර යන වනම් ඔබේ ප්‍රධාන අරමුණ තමයි සාධාරණ වැටුප එකතැක අපි තවත් අරමුණක් ගැන කතා කරනවා සේවකගේගේ රැකයා සුරක්ෂිතාව කියනෙක් හොඳ සාධාර වැටුබක් තියෙන්න්නත් තෝනේ ඔහු ඒ රැකියාව තුළ සුරක්ෂිත වෙන්නත් තොන් එකගැන එකපාරට ආයතනින් සේවකය වස්කරන්න පුළුවන්නන්ම් ඒ රැකියාව කිසි සුරක්ෂිත පාවයක්න්නේ එනිසා මෙන්න මේ තාරණාත් දෙකම සේවකය අනිවාරම බල. අපි ඊළඟ ඇල්මැති පර්ශුවයට ගියොත් ගණදුනු කරු. ගනුදුනුකාරෙක් කියල කිය ව්‍යාපාරයෙන් බා් හාසයවා මිලදී ගන්න කෙනෙ. එතොර අපි කඩේයට කියලලා බාණ්ඩ මිලදී ගන්න කොට අපේ එකරමුණක් තමයි ගුණාත්මක බාණ්ඩ ලබාගන්න එක අනිත් එක ගුණාත්මක බාණ්ඩයක් කියලා වටින් නැති මිලක් අපි දෙන්න කැම තින. කොට පරිබෝගිකයන් විදිට අපේ අරමුණ තමයි ගුණාත්මක බාණ්ඩ සාධාරම මිලකට ලබාගන්නක. ඉතිං ඔන්නඔය කාරණා දෙක තමයි පාරිබෝගිකෙක් එම ඇත්න් ගෞුදුනු කාරයෙක් ලාාපොත්තු වේ. ඉළඟට සැපියුම්රු සැපියුම් කරුව කියල කිය ව්‍යාපාලට අවශ්‍යනවන් සපයනය උදාරය කියෙර පුක්ෂෝප්යක කියලලා බුක්ෂෝප්කට ඇවිල පොත්්ටික දානයි. එලකමයි සැපියුම් කාරයු කියල කියන් එතකොට සැපියුම්කරුවෝ ව්‍යාපාරයෙන් බලාපොරොත්ව වයෙනවා අකන්ඩව ඒ සැපවුම දිගින්දිකටම ඒ සැපියුම් කරුට දේ කියලා. සහ නිෂිපරිදි මුදල් ලබා ගැනීම කියක සැපිුම්කාරය බ පොත්වය ොකද ව්‍යාරයට ඇල්ලා බාන්ඩ ගෙනල ගැමට පස්සේ ය අදාළ මුදල් ටික හරියට වෙලාවට සැපියුම්කරු ලැබෙන් නෝට ඒකත් සැපියුම්කර ව්‍යාරයෙන් බලාපොත්වයෙන. ඒ මුල්ල තන මුල්්‍ය අතන කිවකම අපට බැංකවා අයිතන තමයි මතක් වෙන්නේ ව්‍යාපාරවලට අවශ්‍ය ඔය නය උපදේශන සේවාගේ සපේ අයතන තමයි අපි වෙතන මුල්්‍යා යතන කියලා කතා කරන්න විශේෂෙන් බැක්කු. ඉතිං එයාලගේ අරමුණයි දෙන ලදනාය අයකරගන්න එකයි දිගින්දිකටම නාය සපේන ක මකද බැංකුවල ප්‍රධාන අදාය මාර්ගය තමයි නයිදීමෙන් ලැබෙන පොලිය එතකොට එකත් එක තව බැංකුවල්ට ආදාය මාර්ග තියෙනවා එතකොට යාලගේ එකාරමුණ දිගින්දිකට මන අය සපේනක අනිත් අර මුණ දීපුනාටි එකතු කරගන්නක් ඔන්න එකටික මතක තියාගෙන අමුව අපිස් ඉවාසේ රාචය ව්‍යාපාර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න අවශ්‍ය නීත්‍රීති සකස් කරලා රට සංවර්ධනය කරන්න ප්‍රතිපත්ති පිළියල කරගෙන ස්්‍රරාඩයන පාර්ශව තමයි රජය කිය කිය එකට රජය ව්‍යාපාරගෙන උනන්දුවෙන්නේ මොකදද හේතුව එකක් තමයි ලැබියුතු බදුවාදයම් නිසිපරිදි ලබාග මොකද බදු තමයි රජය ප්‍රධානාදය මාර්ගය ඉටවස රැකිය අවස්ථාව උත්පාදනය කිර. රජයට බෑ හැමෝටම ජොබ්දෙන් ඉති රජය අනිත්ව්‍යාපාර් වලිනුත් රැකිය අවස්ථාව උත්පාදනය කියන එක ලාපොරොත්තුවෙන්. ඉළඟට ජාතික නිෂ්ාතිිතය වර්ධනය කරගැ ජාතික නිෂ්පාදිිතය කියල කියන්නේ රටක් විදි අප නිපදන බාණ්ඩහා සේවප ප්‍රමාණය ඉතින් ව්‍යාපාර දියුණුවෙන්න දියුණුවෙන්න මේ නිපදවන ාධ හා සේවප්‍රමාණය වැඩිවිර එක රටක් විදියට හොඳයි. එනිසා රජය තවත් අරමුණක් තමයි ජාතික නිෂ්පාධිතය වර්ධනය කර ගැනී. තරංකාරයු ජපිතන ඇල්ම ඇති පාර්ශව කිව්වහම මේ ඇල්ම කියන වචන ඇතුළේ කැබැත් ආදරය නික අරේ වගේ අර්ථයක් තියෙන. හැබැයි තරඟකාරයෝ ව්‍යපාරය ගැ උනන්දුවක් දක්වන්නේ ආදරයට නෙමේ. ඇල්ම කියල කියන්නේ ව්‍යාරය සම්න්ධ උනන්දුවක් දක්වන පාර්ශුව කියලකම අපි කතා කරරි. එතකට මෙයා්‍යාය ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයට හොඳක් වේවාගල හිතාෙන නෙමේ. තවන්ගේ ව්‍යාරයේ දුුණු කර ගැනීමේ අරමුණ. එතකොට තරංකාරයෙක් කියලා කියන්නේ දැ මෙහමගත්ොත් එෙ ෆාමසියට තරංකරුවෙක් වෙන්නේ තවත් ෆාමසිය නැතුව හාඩ්බ්‍යර් එකක් නෙවෙේ. ඒ කියන්නේ එක්කම දේවල් කරනය තමයි තරංකාරය කිය ලබි සලකත්. එක්කෝ එකගේ දෙයක් හදන්නවල නැත එකගේ දෙයක් විකුණන්නවා. ඔන්න තරංකාරයෝ ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වන්නේ එකක් තමන්ගේ නිෂ්පාධිතවල ිල දීරණය කර. අපි ඉතමුකෝ ඇදුම් විකරන කඩයක් කියලා එතකට එක්ඩයක ඇදුම ් එක රුපියල් දදාහට විකුණ කොට ඒකට ලඟ තියෙන අනිකඩේ ටීෂට් එක රුපියල් එදස් පන්සියට විකුණන වනං ගොඩක් කියලාට යාගේ බිස්්නසක අඩුවවෙන්න පුළුව ඒනිසා අනිවාරයෙන් තරංකාරය හයනවා තමන්ගේ තරංකරුවන් මිලගලන් කොහොම දෙ යන්න. අනිත්තක තමයි තරන්ගෙට මූුණදේ එයාලා තරන් කරන්න මොන විදියටද අපි ඒකට මූුණ දෙන්න මොනවගේ දෙවල්ද කරන්න ඕන කල්තියා පලෑම් කරන්නවා එහම් මේ අපේ ඉන්න අනිකුත් තරංකාරයෝගෙන අපි හොයල බලන්නය ඔන්න විදිර අපි තරංකාරයෝ ගැන කතා කරනවා ප්‍රචාව ගැන කතා කරන්න ඕන ප්‍රජාව කියන ව්‍යපාරයෙන් එලිය ඉන්න ව්‍යාපාරයයට බලපෑම් කරන්න පුලන් පාර්ශවය අපි සාමාන්‍ය ජනතාව ප්‍රජාව විදියට ගන්නවා ව්‍යාපාරයෙන් පිටට ඉන්න එතර යාල ව්‍යාපාරය ගැ උනන්දුවක් දක්වන්න නයැයි එකක්තම පරිසෙර තර ව්‍යාර ටුතු පවත්් ගෙන නොද කිය මරලා අපි දැකතින උද්ගෝෂණය පවත්වනවා මොද හේතුව ඒ ව්‍යාපාරෙන් පරිසරයට අහිතකර දේවල් සිද්ධ වෙනවා. ඉති මිනිස්සු මේ වගෙන හොයල බල තමන්ගේ ගමේ තියෙන ව්‍යාපාරය පරිසරයට හිතකාමීව කටයුතු කරනවාද කියෙනෙ. අනිත්තක තමයි සමාජ සුපසාධනයට දායකනෝද.ඒක ගමේ පන්සල්ට උදව් කරනවද ඉස්කෝල්ට උදව් කරනවාද දමට රැකයා දීලා තියෙනවද මිනිස්සු හෝයෙන් ඉතිී? අපි ඒ කතාකරේ ව්‍යාපාරයක් සම්බන්ධව ඇල්මැති පාර්ශවයෝ ඉන්න ඇතුල ඉන්න කවද එලින්න කවුද කියකිනෙකම මේ කතාකරගෙන නිස්රාටය මත්තකයි ව්‍යපරය අභ්‍යන්තර පරිසර හිට අයිතිකරුවන් කලබනාකරුවන් සාසේකය අනි ඔක්කො ඉන්න ව්‍යාපාරයෙන් බාහිර පරිසර. ඉනවස අපි සමස්තයක් ඉදියට අරගෙන දැකර සැපිියවුම්කාරයෝ තරන් කාරය නිකගේ පර්ශ පාර්ශවකත් අමතර ව්‍යපාර පරිසරය බාහිර පරිසයයටත කතා කරන දේශපාලන පරිසරේ එතකොට මේ දේශපාලල පරිසරයසා අයිතික පරිසරය කියන ති පට්ලගන්න එපා දේශපාලන පරිසරය කියලා කියන්නේ රජය අනුගමනය කරන ප්‍රතිපත්ති රජ්‍ය අනුගමනය කරන ප්‍රතිපත්තියවතමයි දේශපාල පරිසය කියලා ැයි අපි ඉස්සරට කතා කරනවා නයිතික පරිසරය ගැන නෛතික පරිසරය කියන්නේ රජය පනවන නීතිරීති. සමහර පොත්වල දේශපාලන හා නයිතික පරිසරය කියල දෙකම එකටත් කතා කරනවා. හැබැ ඔබ මේ දෙක වෙනවෙන මතක තියාගන්න රජය හා සම්බන්ධ ප්‍රතිපත්ති වලට අදාළ පරිසය දේශපාල පරිසය නීතීතිවලට අදාළ පරිසරය නයිතික පරිසය සරලව එහම මතක තියාගත්. රයිටීලඟට ල රජය ්‍රතිපතියවල නිසුන් ගත්තොත්තෙහෙ අයවය ප්‍රතිපත්තිය සහ මුූල ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් අපිට මේකන නිසුන් ඉදිර ගන්න පුලන් ඒක මතක තියාගන්න හරි ඉළඟට මං අර කිව ඊළඟ පරිසරය යිතික පරිසරය නයිතික පරිසරය කියලා කියන්නේ රජේ නීතිරීති යන පළ එතකොට රජය නීතිරීති පණවන්න හේතු තියෙනවා තුන් දෙනෙක්වා ආරක්ෂා කරගන්න එකක් තමයි පාරිභෝකය ආරක්ෂා කරන්න අනිතක තමයි දේශය නිෂ්පාදකයා හා ව්‍යාපාරික ප්‍රජවාරක්ෂා කරන්න අනි්‍යක තමයි පරිසරය ආරක්ෂා කරන්න. එතකොට පාරිභෝකය ආරක්ෂා කිරීම සඳහාත් දේශය නිෂ්පාදකයන් හා ව්‍යාපාරික ප්‍රජාවාරක්ෂා කිරීම සඳහත් පරිසරය ආරක්‍ෂා කිරීම සඳහාත් සම්මත අනපනත්හා නීතිරීති. නයිතික පරිසරයට ඇත්තේ එතකොට මෙන්න මේ තුන්දෙනාව රැකගන්න සම්මතා අනපනත්තාහා නීත්‍රීති දන ඒව තමයි නෛතික පරිසරයට අපි ගන්න එතර මෙන්න මෙම නීත්‍රී යපත් පණවනකොට ඒ ව්‍යාපාරවල්ට රුජයෝම් බලපානු රයි තාක්ෂ පරිසරයේ අපි අලුත් යන්ත සූත්‍ර නව සොයාගැනී ඔන්නෝවාගෙන් සමන්න්නිත පරිසරයට අපි තාක්ෂණික පරිසරය කියල කියනවා එතකට බෙතර නෞත්පාදන වගේ දේවල් මේක ඇතුළි තියෙනවා අලුත් තාක්ෂණි ගුප් කරන වගේ දේවල් අපි මේකත්තක කතා කරනවා ඉදි මේ තාක්ෂණික දියුණුවත් එක් විශාණ වෙනස්කම් ප්‍රමාණයක් මේ වෙනදබලට තුළලා ඇතිවෙලා තියෙනවා. ඒවා රුජෝම ව්‍යාරවලට දැඩිලෙස බලපෑම එල්ලක එ මේ තාක්ෂණය වෙනස්වෙන එක සමල්ලාට වාසසිදායක ඉදිරි ව්‍යපාරවලට බලපාන සමහර වෙලානුවලට අවාසිදායක ඉදිරත් ව්‍යාරවලට බලපා අපි බලමු මේ තාක්ෂණයයක් එක්ක තාක්ෂණය වෙනස් වීමත් එක්ක ව්‍යපාරවල සිදුවච්ච වස්කම් මොනවද කියෙනෙක් එදිව තාක්ෂණය වෙනස් වීමත් එක්ක අපි පලෙන පොන්ට එක ත්තොත් අතීතයේ ඉතාම සරලලා අත්‍යන්ත්‍ර තමයි යොදා ත්තේ ව්‍යාපාර කටිතුවලට හැබ අදගත්තොත් අතිනවීනය අන්සූත්‍ර පාවිච්චික ඉතා සරලා අත්‍යන්ත්‍ර වලින් පටන් ගත්ත අපි අද අතිනවී අන්තුූත්‍රෝලට ඇවිල්ලතිය නමේ තාක්ෂණය පරිසරය බලපෑමත් එෙක් ඉවාස අතීතයේ වෙලද දැන්වීමක් ප්‍රචාරණය කරද්දී අපි ව්‍යාපාරයේ ලිපිනය තමයි දැම් මේක තමයි දස්සි මෙත තමයිද අධදිමන අද දුරකතනාන්කේ දාන විද්‍යුතැ ලිපිියය දාන වෙබ්ඩ ලිපිනය දානු එතට අධාපී එතැන්ට ඇල්ල දිෙනනාද ව්‍යාපාර්ක ස්ථානය ඒ ලිපිනය දාානන විල දැනීව ප්‍රාණය කලදදි ගොක් කලාට ඔය දුරකතනාංකය ඊමේල් ඩ එක වෙබ්සයිට් එක ඒවතම පිදා. එළඟට අතීතය පාවිච්චි කරපු සාමානය තැපැල වෙනුවට වර්තමාන ද තැල පාච්ච කරන ගැන ීම පච්චි කර. අතිදේ පොත්වත්වල තැබූ ගිනුම් සටහන්. වර්තමාන තොරතුරු පද්ධතිහරහා පරිගන ගත තොරතුරු පද්ධති හරහා සිද්ධ කර. අපි සාමාන්‍යක්දිින් දැ කොමස්වල වනත් ගණන් එහෙමාදාන කවුන්සේම කරන්න තම පොත්වල තමයි. ව්‍යාපාරවලත් පොත්වල තමයෝ ගිනුම් තිබ්බේ හැබැ අද වෙන කොට කම්පට සිස්ටම එක කරා තියන තැන්ටිය විල්ල තිය ගනුදනවා දැම්මට පස අපි හර බැර වැනුවල් කරන්න ඕන්න එක ඔටෝමටික් නවා තැන්ට අද පත්තදි වර්ධනය වෙලා තිය අතිද මිනිස්ත්‍රෝමය පමණක් භාවිතා කරමින් සිදුකරනු ක්‍රියාවලිය වර්තමානය අතිනවීන යන්ත සූත්‍ර මගින් පරිගණගත පද්ධති මගින් කරන තැනකට ඇවිල්ල තිය දානය දර ගොවියාව ගත්තත් ගොඩක් ශ්‍රමය පාවිච්ච කරල කරපු කටයුතු අද වෙනකොට යන්ත්‍ර සූත්‍ර හහා කරනවා අපිට දකින්න ලබේ අපිට තාක්ෂණ ත්ත එක ඉන්නමෝග වෙනස්කම් වර්තමානය ඇති වෙලා තිය අපි ඉළඟ පරිසරේ ාවත් ආර්ථික පරිසරය ව්‍යාපාරයට බලපාන්න ආර්ථික සාධක ඇතුළත් පරිසර ආර්ථික පරිර ක අපිගේ ව්‍යාපාර හා සම්බන්ධව ආර්ථික පරිසර සාධකටක තම මෙතන එක එකට කතා කරන්නේ පොලි අනුපාතය උද්ධමනය ආදයම් ව්‍යප්තිය මෙට මේ ආර්ථික සාධකවලින් සමන්න්නිත පරිසරය තමයි ආර්ථික පරිසරය කියලා කියන්නේ. ඉතිං එතනද මේ වගැන වෙන වෙනම එකින් එකට කතා කරන්නේ නැහැ අප පරණ වීඩියෝස්සොලත් ඒව තියෙනවා අපි කතාකරපුවා ඒවා බලන්න ඉතින් මෙන්න මේ සාධකවලින් සමන්ධිත පරිසරය තමයි අපි. ආර්ථික පරිසරය කියලා කතා කරන්නේ. අපි එතනි නිහාටග යොත්ේ හෙම ගෝලිය පරිසරය. අද ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට යම් රටකට හුද් කලාව කටයුතු කරන්න බැරි ැනකට ඇවිල්ල තියෙනවා මොකද ඒ තමන්ගේ රටේ හැම සම්පදක්ම නැහැ, සමහර වෙලාට පිට රටින් අපි ේවල් ගේන සිද්ධ වෙනවා අප රටේ තියෙන වැඩිපුරදවල් අප පිටටරය යවන්න වෙනවා. ඉති අර ඒවාගේ එකක රට රටවල් එක් විධාකාර සහසම්බන්ධතා එක්ක තමයි අපි වර්තමානය ස්තරාටයක් කිසිම ර රට පුුද් කලාව කටයුතු කරන්න බැරිතිතනට අදැ විල්ලති. ඒකත් එ අප විවිධාකාර වශයෙන් අන්‍යෝන්නේ සම්බන්ධතා ඇතිකරගෙන තියෙනවා ආර්ථික සමාචීය හා සංස්කෘතික වශයෙන්. එකඒ එක විදිහයට අපි සම්බන්ධතා පවත්තාගෙන රටරවල් එක් ඉදි අපි ගෝලිය කරණය කියලා කියනවා මේ මේකත් එක් රට රටවල් අතර කිසිම බාධාවක් නැතුව එකැනේ ඉස්සර තරං බාධා නැතුව අපිට ස්්‍රමය වෙන්න පුළුවන් බාන්ධ වෙන්න පුළුවන් රටවල් අතර හුවමාරු කිරීමේ හැකියාවක් ැබිල තියඒත්ක් මේක වි්‍යාරකටයතුලට විශාලෝශය බලපාර තියන මේ ගෝලිය පරිසරය ඇතැම් වෙලාට ව්‍යාපාරවලට වාසිදායක විදියට පලපානවා ඇතැම් වෙලාට අවාසිදායක විදියට බලපානවා. මෙතන දීන තියෙන්නේ ැයි අපිස්සර ඇල්මැති පර්ෂෝ ගැන කතා කරා එතනේ ඇල්මැති පාර්ශය ගන අපි කතා කරද්දී අපි කිව්වේ ඇල්මැති පර්ශව ව්‍යාරයෙන් මුොලවද බලාපොරොත්තුවවෙන්න කෙනෙක් එකගැන අයිතිකාරය කියන කෙනා ව්‍යාපාරයෙන් බලාපොරොත්තුවෙනවා ප්‍රමාණුවත් ලාභයක් ඇල්මති පාර්ශව්‍යාරයෙන් මොකද බලාපොරොත්තු වෙන කෙනෙ එක කිව්වේ දැම්ම මේ මෙතර දාලා තියෙන්නේ ව්‍යාපාරය ඇල්මති පාර්ශවයගේ මොකද බලාපොත්තුවවෙන්නේ කියෙන එතකොට යදැන් උදාරයයක් ඉදිර ගත්තොත් අයිතිකාරයක් ගෙන් ව්‍යාපාරය බලාපොරොත්තුව වෙනවා වාපාරටයුතු කරගෙනයන්න ප්‍රමාණත් ප්‍රා්ධනයක් අයිතිකාරය සපයයි කිය. ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කරයි ව්‍යාපාර කටයතුුණුවෙන් කැපවෙයි ව්‍යාපාරය අයිතිකාරයකින් මේක බලාපොරොත්තුය. අයිතිකාරය ව්‍යාරය පැත්ත බලාතකට එන්නත්තං සේවකය තමන්ටෝලෝනු ඉදිරි වැඩ කරයි. හැබයි අයිතිකාරය වල දවසින්දස හෝයල බන්න වන සේවකයන් ඒම ඕලෝන දවල් කරන්න හම්ඳවෙන්නේ නෑ. එනිසා ව්‍යාරය පැත්තෙන් අයිතිකාරයගේ මේෝ බලාපොරොත්තුය. කළමනාකරුවු කළමනාකරුවාට තියන්නේ නිවැදි තීන්දු ීරණ අරගෙන ඒ තීන්දු තිීරණ ක්‍රාත්ම කරනෙ. ව්‍යාපාරය ඒක හළමනාකාරයගෙන් බලාපොත්තුයෙන. හරි තීන්දු තීරණ අරගෙන ඒවා හරියට ක්‍රාත්ම කරයි කියනක්. සේවකයා සේවකයාගගේ ඉි සරලවත්තොත් ව්‍යපාරය බලාපොරොත්තුවවෙන්නේ දෙන වැඩේ රියට ඕක සේවකෙන්වි්‍යාර බලාපොත්තුන අනිත්තක ව්‍යපාර බලාපොරොත්තු ව සක දවසි දවස වැඩිවියුණුයි කිය දෞසි දවස තමන්ගේ දක්ෂතා ප්‍රගුණ කර ගණය කිය. ඒක ව්‍යාපාරය සේවකක්ගෙන් බලාපොරොත්තුයවා. ගනුදනු කාරයෝ ව්‍යාරය ගනුදුනකායෙන් බලාපොරත්තන තමන්ගේ නිෂ්පාතිත මෙයා ලඇවිල්ල ගනි මොද ගණුදන රයෝ නැත්තම් ව්‍යාරයක් නැෑ. එනිසා මේ කස්ටමස් ලතික අපේ කාඩට ඒ කියන බලාපොත්තුව තිය. අනිත්‍යක තමයි බාණ්ඩහා සේවාල හොඳ නාරක ඒ ව්‍යාපාරගයත් එක කතා කරයි කියලා බලාපොත්තුව වෙනවා නැත්තග යාලා දන්නේෙ නෑ මේක හොඳයිද නැද්ද කියනෙ. සැපියුම් කරු ඉතිං සැපිියුම් කාරක් කෙල ගැ ව්‍යාරට අවශ්‍ය මුදරෝය වෙන්න පුළ නිමිද්‍රෝය වෙන්න පුලන් ඒ ගැෙනල සපේන කියෙන. එතවට ව්‍යාපාරය යයාගෙන් බලාපොරොත්තුවෙනවා හරි වෙලාවට මේවා ගෙනල් ලදේ හොඳ ගුණාත්මක දේවල් ගෙනල් ලදේ අන්න ඒක ව්‍යාපාරයක් කිසි සැපිවුම් කාරයගෙන් බලාපොරොත්තුනවා. තරංකාරයෝ ගත්තොත්ය එහෙම අපි තරකරවුන්ගේ බලාපොත්තියෙන් ඕොන දෙයක් එයාලා අපිට ොඩ උපක්‍රම ශීලීවේ ඒක අපි හැමතිස්සම ඉතන්නෝ මොකද අපිකරමදේ ගොල කරනරන්න ඉටවට ඒද දිහා බලාගෙන ඉට හොඳද දෙයක්රයි අපිේ බපොරොත්වය ඕන ටස්ස තම අපි ඒකට ැලපෙන්න වත් ලන්්ෙක් වෙනමග ගන්න තිය. එතකොට එයාලා තරංකාරීව කටයුතු කරයි අපි වගේ නිෂ්පාධිත හදලා වෙරඳබලට දයි උපක්්‍රමශීලීවෙයි මේවා්‍ය තරකාරගෙන් බලාපොරොත්තයෙන් ඕන ද. ඉට අමත මෙතර ප්‍රජාවඉන්නවා ප්‍රජ අනිවාරයම පරිසරයට වෙන හානිය ගැන හිතනවා කියන්නේ ක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒගොල්ල රැකයා සපේන එකන විමසිලිවත්යෙනවා කියන අපි ජනගෙන ඉන්න ඕෝනේ ඒවයි ගොල බලාපෘත්තියවා කියල අපි දනගින්න ඕනේ මුල්්‍ය ආයතන පැත්තෙන් ගත්තොත් එහම එයාල නය ලබාදයි අපිට අවශ්‍ය උපදය සපයයි ඉති ඒක අපි වි්‍යාරක ද මුල්‍ය අතනලින් බලාපොත්තියවා දිින්දිගෙන අපට නයි බාද කියනෙ එක රජය පැත්තයෙන් ගත්තොත් රජය. ව්‍යාපාරණ උදව් කරයි ව්‍යාපාර හිතකර නීතිරීති සම්පාදනය කරයි බදුසාන ලබාදේ ඔන්නව තමයි ව්‍යාපාරයක් රජය පැත්තෙන් බලාපොරොත්වේ. ඇ ඒත් එක් අප ඉළඟට මාත්‍රගකිදර කතා කරන්න තියන්නේ ව්‍යාපාර පරිසර අධ්‍යනය කිරීම වැදගත්වා මොකක්ද කියෙනක අපි කෙටි විරයාම් විරමයකට ගිහිල්ලා නැවතත් පාලමත් එෙක් සම්බධ වෙන ම පි නවතත් කුති අප දෙදවන පාඩනම් ්‍යා පරිසරය කියන පාඩමත් එක් ඉතිං අපි විරාමයට යන්න කලින් කතාර ව්‍යාපාර පරිසරය කියන්න මොකදේ පරිසය බදන කොටස්දක මොවාදේව ඇතුළි තිඉන්න මොවාද කියනෙක්. ඉතින් අපි දැන් කතා කරන්නේ යන්නේ මෙන්න මේ අපි කිව්වා අපි අපාාවට ඇති වට පිටාව ව්‍යාපාර පරිසරය කියලා කිව්වා. අපාවට ඇතිවටපිටාව පරිසරය කියලා කිව්වා එතකොට ව්‍යාපාරය අවට තියෙන වටපිටාව එකගැන ව්‍යාපාරයට බලපෑම් කරන්න පුළුවන් සාධික ක්‍රියාත්මක වන වටිටාව ව්‍යාපාර පරිසරය කියලා කිව්. එත ොන්න්න ව්‍යාපාර පරිසර ප්‍රධාන කොටස් දෙගක් කරදපි කතා කරා ව්‍යාපාරෙන් අභ්‍යන්තර පරිසරයහ බාහිර පරිසරේ. අභ්‍යන්තර පරිස ඉන්නාකුව අයිතිකාරය කලපනාකාරය සේවකයක්. එත්තන එහාට අනිත්තා ඉන්න බාහිර පරිසරයේ කිය කිව්. එතකොට ඔන්න ඔය පරිසර සාධක ගෙන අපි දැන් වෙනවෙනම කතා කළීඉවරයි. දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ ව්‍යාපාර පරිසරය අධ්‍යනය කරන එක වැදගත්කම මොකදද කියන. තිම අධ්‍යන කරන්නත් විශේෂී ක්‍රමයක් භාවිච්චි කරනවවා සදුවත විස්්ටේෂන එම ත්තන් සොට් විිස් ලේෂණය කියලා අපි බලමු ඒත් එක්ක පාඩ මිස්සරාටයන් ව්‍යාපර පරිසර අධ්‍යනය කිරමීම වැදගත්කම මෙ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරලා අපිට දැම්මම් මුලිදම් මතක්කරොත් එහෙම ව්‍යාපාර පරිසය කොටස් දෙකකට බේදෙනවා අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයායි කියන එක අභ්‍යන්තර පරිසරය ඉන්නේ අයිතිකරුවන් කළමනාකරුවන් සේවකය බාහිර පරිසරය ඉන්නේ දනකරුව ැියම් කාරය තරංකාරයෝ දශපාලන පරිරය තාක්ෂණක පරිසරය ගොලිය පරිසරය ඔන්නවටික දැ මෙන්න මේ ව්‍යාපාර පරිසරය අධ්‍යනය කරණගේ වැදගත් කව මොකත් අපි මේ අධ්‍යන කරන්න ොක්ද පවිචිර අපි බලු. ්‍යාපාරය එකන සෑම අභ්‍යන්තරහා බාහිර පරිසර සාධකයක්ම ව්‍යාපාරවලට සමහර වෙලාට යහපත් බලපෑම ඇතිකරන සමහර වෙලාට අයහපත් බලපෑම ඇතිකන්. එතකොට ව්‍යාපාර කටිතු සාර්ථක ඉස්තරාට කරගෙන යන්න නම් අපි ජනගෙන ඉන්න ඕනි අපිට වෙන යහපත් බලපෑ මනොවාද අපිට වෙන යහපත් බලපයෑම් මොවාදකි. ඉති ඒගැන හොයන්න අපි ශදුවත විශ්ලේෂණය ඒ ඇත්තාම් ් ඇලස් කිය එක පාවිච්චි කනවා මේක තියෙන්නේ ශදුවත කියන වච්චනේ අකුරටික තමයි තියන්නේ මේ මොනවාද කියලා ශක්තින් දුරලතා අවස්ථා සහ තර්ච ශදුවත කියන්නේ ශක්තිීන් දුරලතා අවස්ථා තර්ච ඇති මෙන්න මේ හතර ගැන තමයි අප වෙනෙනම කතා කරන්නේ යන්නේ එතනති මතකතියාගන්න ශක්තිීන් හා දුරලතා ව්‍යාපාරය ඇතුළි අවස්ථා හා තර්ජන තියන ව්‍යාපාරයෙන් එලි ඔබට හොඳදට සිින්දු කියන්න පුළුවන්න්නං ඒ ඔබ තුළ තියෙන දක්ෂතාව ඔබට ඒක ශක්තිය ඒක තියන ඔබ තුළ ඔබට සින්දු කියන්න බැයි නම් ඒ ඔබේ දුරලතාවය ඒක තියෙන්නේ ඔබ තුළ එහන් ශක්තියන දුරලතා හැමවෙලේ තියන ව්‍යපාරය ඇතුළි ගට පස්සේ අවස්ථා ට ොඳට සිින්දු කියන්න පුළුවන් ඒ සින්දු කියන්න පුළුවන්කම තියෙද්දී ඔබ හොඳ අවස්ථාව දෙරන ද්‍රීම්ටා එතකොට ඒ අවස්ථාවාව ගිය ඇතුළෙන්න්නමි ඒකාවේ එලී එතකොට අවස්ථාවෙන් එැහැම වෙලේම බාහිර පරිසර. එතර ඔන්නය දෙ ්‍රීම්ටා කියන කැම්පිටිෂන් එකට එන එක තරංකරු ඔයා නෙමේ තව තරංකාරයෝ දහස් ගානක් එනවා එතකොටට ඔවුන් හැමෝ ඔබට තර්ජනය එකන තර්ජනාවත් එලි එනම් මතක දයාගන්න ව්‍යාපාරය ඇතුළේ තියෙන්නේ ශක්තින් හා දුර්ලතා ව්‍යාපාරෙන් එලිය තියෙන්නේ අවස්ථහා තර්ජන ඒකෙදී ව්‍යාපාරය ඇතුළේ තියන වාසිදායක දේවල් ශක්තිෙන් විදියට සලකනවා ව්‍යාපාරය ඇතුළේ තියන අවාසිදාායක දේවල් දුරලතා විදියට සලකනවා ව්‍යාපාරෙන් එලිය තියෙන වාසිදායක දේවල් අවස්ථාාව විදියට සලකනවා ව්‍යාපරෙන් එලිය තියන අ වාසිදායක දේවල් තර්ජන විදියට සලකness tradeකිවවෙත් ඕකටම තම. ඉතින් මංකුව ව්‍යාපාරය ඇතුලේ තියෙන වාසිදායක දේවල් තමයි ව්‍යාපාරයට ශක්තිීන් කියකිලපියඳරග. එතකොට ව්‍යාපාරයට හොඳට සල්ලි තියෙනවන. ව්‍යාපාරයට දක්ෂ සේෝකයෝ ඉන්නවන. කළමනාකාරයෝ ගොඩක් දක්ෂයින. ව්‍යාපාරයට හොඳ සන්නම්නාමයක් තියෙනවනම්. ව්‍යාපාරයට හොඳ කීර්තිනාමයක් තියෙනවන. ඔන්නයි ව්‍යාපාර, ලේසියමි සරහට යනෝ ඇති ඒ තමයි මේ ව්‍යාරලට තියෙන ශක්තිීන්ටික ම මෙතන කීපයක් දාලතිය එතකොට මේවා නැත්තං මේකෙ මාන පැත්ත ඒයන්නේ දුර්ලතා මෙවා නැත්තං ඒ දුර්ලතා අයිතිකාලයට ව්‍යාපාටය යොදවන්නත හරියට සල්ලි නැත්තං සේෝකයෝ දක්ෂ අය නෙමේනං කළවනාකරුවන්ට හරි හැටි අත්දැකීමක් නැත්තා ව්‍යාපාරයට හොඳ කීර්තිනාමයක් නැත්තක්්‍යපායට හොඳ පලෑන් එකක් නැත්තං ඔන්න ඔවා ව්‍යාපාරයට දුරලතා විදිර අපි දකි මං නැවතත් පතක් කරන්න ව්‍යාපාරය ඇතුළෙ තියෙන වාසිදායක තත්ත්වයන් ශක්තින් ව්‍යාපාරය ඇතුළෙ තියෙන අවාසිදායක තත්ත්වයන් දුරලතා ථ ව්‍යාපාරයෙන් එලියේ තියෙන වාසිදායකට ත්වය ජනගහනය වැඩි ව්‍යාපාරට අවස්ථාව මොකද බාන්ධහා සේවල තින ඉල්ලුම වැඩියන අතකොට පාරිභෝකයන්ගේ ආදායම වැඩ මිනිස්සු අතය සල්ලි තියෙනවන මිනිස්සු වැඩිපුරදේවල් මිරදීගන්න ඒක ව්‍යාපාරට හොඳ අවස්ථාව නව නාය ක්‍රම රජ විසින් හඳුන්න්නදී ව්‍යාපාරය දියුණු කරගන්න හිතාගෙන ඉන්නවා හැබැයි අතය සල්ලි නෑ. ඒ අතරේ රජයෙන් අලුත් නයෝජනා ක්‍රමයක් එෙනවා අඩු පොලියට ව්‍යාපාරලට දෙන් ඒක හොඳ අවස්ථාවක් ව්‍යාපාරයකට එන් අයරගෙන ව්‍යාපාරවලට බලාපොරොත්තු වන විදිර වැටි කරගන්න පුළුවන්. අඩු පොලිනය ක්‍රම පහුගේ දවස්සොල බැංකුුණය ගැන අප පැත්වත් දැලවෙන ොද ේතු ච්චරට පොලි වැ. ඒවාගේ පොලියකට ව්‍යාපාරිකයෝ න අයක් කරගෙන ව්‍යපාර පටගන්නය නිනෑ. එනිසා ව්‍යාපාරවල්ට අඩු පොලියට නයපාසුකමක් ලැබුුණොත් ඒක මාර අවස්ථාවක් වෙන ව්‍යාපාරවලට ව්‍යප ආරම්භ කරන කරන්න ඉන්නටත් පවත්තාගෙන නෑල ව්‍යපාරත අවදුරටත් දියුණු කරන්න බලාගෙන ඉන්නයට. නවමාර්ග නවන කරන නිර්මාණය කිරරි. අලුතිෙන් නකරයක් නිර්මාණය වුණ ඒ හොඳ අවස්ථාවක් ව්‍යාපාරව් එතුකො එතැන්ට සියලුම විදිිය ව්‍යාපාර අවශයනෝන් බුක්ෂෝප්පක සිල්ලර බඩු කඩ කොන්්ඩ කපනය පන්ති හැමද දෙයක් මොදන්ටවනන අලුතෙම නගරයක් නිර්මාණය කරොත් තෙම ඒක මාර අවස්ථාවක් න ව්‍යාපාරකයන්ට නව මාර්ගි ඉදි කරනවා ඔය උදාරනැකි දිට අධිවේගගේ මාර්ගවාගේ දේවල ඉදිකරන එක ්‍ර්‍යාපරවට ලොක අවස්ථාවක් බදුසාන ලබාදයන එක ව්‍යාපාරෝල්ට ලොක අවස්ථාව මෙන මේගේ ව්‍යාපාරෙන් එළිය තියන ව්‍යාපාරයට වාසිදායක දේවල් අපි අවස්ථාව විදියට සලකර ඒ නම් දැංගපදන්නවා තර්ජනය කියන්න මොකක්ද කියන එක ව්‍යාපාරෙන් එලිය තියන ව්‍යාපාර වලට වාසිදායක දිර බලපානදී ජාතයන්තර යුදධමේ තත්වය ඇතිව රටවල් අතර යුද්ධ පවතිනය කොට අපිට සමල්ලට එහි බාණන්න මෙහිට ගෙන්න්න ද මෙහි බාන්ඩ් හිටවන්නද ප්‍රශ්න සම්බාධක පැවතිී ඒයන්නේ යම්කිසි රට අපේ රටත් එක යම් කිසි අමනාපයක්හරි මොකක් රි තියෙනවල එයාට ගන්න පුළුවන් ලංකාවේ බා්ඩ අපේ රට ගන්න එපා අපේ රටේ බා්ඩ ලංකාවට ඇවන්නත් එපා ඔය වගේ ඒක විදියේ සම්බාධක පනවන්න පුළුව ඒක ව්‍යාපාරවලට දැඩි තර්ජන රංකාර යායත ඇති වීම ඉතින් හොම ර්නයක් න අපේ පුක්ෂප හ පපත්න ත ුක්ෂප එකක ද අමොත්තේ මේේ අපිට තර්ය අපේ විශ්නසක තමයි ැඩ ස්භාවික වියසන සුනමියක් ඇවල පාර ව්‍යාරය හෝදගෙන ග යොත්තේෙම ඔක්කොමවර ජපික නවත්තරන්න පුලන් දෙයක් නෙමේ ඒවත් අර්ජන නවත් ආක්ෂණික බාණන්න වීවී මේ අලුත්තලුත් ආක්ෂණික නිෂ්පාතිත දදව වෙරදුපලට එනඒ එකත් ව්‍යාපාරවට දර්ජනය උදාාරයක් ඉදිරිහිතන්න ඔබට පින්ටින්් ෝප් එකක් තියෙනවා ගිය මාසේ තමයි ඒක පටන්ගතය හොඳම ඒ ගිය මාස තිබ හොම යන්ත්‍රී විිලදගෙන් මේ මාසේ ඔබේෂෝප් කලළගින් තවත්්චෝපයා කෝපන් කරන පිංශෝ් එක එතවර එයා මේ මාසේ ආපු හොඳම යන්ත්‍ර අරගෙන ඒ ව්‍යාපරය පටන්ගත් සමනිට අපේයන්ත්‍රේට ඒයන්ත්‍රය හොඳයි අපේයන්ත්‍රයේ කොලයක් දහන්න රෘපියල් දෙකක් කොට එක යන හැබැ ඒයන්ත්‍රය එකයි පනාට ගහ යයි එතුර අපිට ඇත්තක තරන් කරන්න නව මෙ තාක්ෂණය දවසින් දවස දියුණුල එකත් ව්‍යාපාරවලට තර්ජනයක්යනවා මොකද එහෙමයි කියලා ගිය මාස තිබ් යන්ත්‍රී තියාගෙන අපට මේ මාස අර අලු්‍යන්ත්‍රය ගන්න විදිියකුත්නෑ ඒක ව්‍යාපාරවලට තර්ජනය ඉළඟට එකක අළුතු නිෂ්පාදන ක්‍රමභිහි වෙලා තියෙනවා දැබි උදාහරයක් ඉදරගත්තවොත් ඉස්සරනම් ඇඳමක් මහන්න අප කොයාරි ටේලෙ ශොප්ය කටරි කොයිටරි ගියොත් ඇඳුම් මහන තැනකට ගියොත් පටන්ගත වෙේ නම් ඉරෙනනකමේ ලුසෙක්තම ඇඳුම හල ඉරර හැබ අදේනකට ත්ව වෙනස් වෙලා තිය මැශිබන් ගන්න එක්කෙනෙක්න්න රජි කපන් එක්කෙනෙක්න්න මහන්න තව කෙනෙක්න්න බොත්තන් ගලන්න තවත් කෙනෙකින් මේ එකක ක්‍රමවේදයන් අද වෙනකොට වෙනස් වෙලා තියනවා තාක්ෂණය එක් ඉන්දන විලගණන් නිහලයාමවාගේ දේව සමස්තයක් විදියට සමස්ථ ආර්ථිකටම් බලපා. ඇති ව්‍යාරවලට පාරිභෝගයන්න්න ඔක්කොඩො එක බලපා ඔන්නවා තමයි තර්ජන විදිරපි කතා කරන්න ව්‍යාපාරයෙන් එලිය තියන ව්‍යාපාරයට අවාසිදායක දේ. මෙතැනති තිසේ වැදගත් අපි ව්‍යාපාර පරිසරය අත්දනය කරලා මේ ව්‍යාපාරයේ තියන ශක්තිීන් දුරලතා අවස්ථා තර්ජන හඳුන ගන්නන් ඒ හඳුනගත් ශක්ති ව්‍යාපාරයේ දියුණුවෙනෙන් ගද වන්නෝ ඒවගේම දුර්ුවතා මගහරවා ගන්න කටයුතු කරන්න අවස්ථාවලින් උපරිම ප්‍රයෝචජන ගන්න න්නන අවස්ථා මිස්සවෙන්න දෙන්න ඒවගේම තර්ජනවලට සාර්ථකෝ මුණ දෙන්නෝ ඉති අපි මේ ව්‍යාපාර පරිසරය හරිාකාරව අධ්‍යනය කරලා ශක්තිීන් දුලට අවස්ථා තර්ජන වැඩවෙනවා හඳුගත්තොත් විතරයි අපිට මේ හරහා සාර්ථක වෙන්න පුළු එනිසා මේ ශදව විශ්ටේෂනය කෙන අතිශය වැදගත් ව්‍යාපාරයකට මන් අයතවතාව පාඩ මුලින්නම් අතක්කරෝ අපේ පාඩම ව්‍යාපාර පරිසරේ එතකොට පරිසරය කියල කිව්වේ අපවට ඇති වටපිටාව ව්‍යාපාර පරිසරය කියල කිව්වේ ව්‍යාපාරය අවට තියෙන වට පිටාව. එතකොට ව්‍යාපාර පරිසරය කොටස් දෙකකට බේදවා එකක් තමයි ව්‍යාපාරය අභ්‍යන්තර පරිසරය අනිතික තමයි ව්‍යාපාරය බාහිර පරිසය. අභ්‍යන්තර පරිසරය කියල කියන ව්‍යාරය ඇතුළු ඉන්නයි තුන්දිනෙන් ගැන කතා කර අයිතිකරුවන් කරුවන් සේව. ඉනඟට ව්‍යාපාරෙන් එලිය ඉන්න අය ඒ තුන් දෙෙන හැර අනිස් එට්ට එක තරංකරුවෝ සැපියුම්කරුවෝ ගරදනුකරුවෝ ප්‍රජාව රජය මුූල්්‍ය ඇත නො ඔොක්කොම ඒවා බාහිර පරිසරය කියලා කතාකර ඉ මේ පාඩම මුලෙයිදං එකන් එකට ඔය දේවල්ගෙන අපි කතා කරගෙනවා. ඉට පස්ස අපි පාඩම අවසානය අධීදි කතා අපි කතා කරපු ව්‍යාපාර පරිසරය විස්ටේෂණය කරන්න ඕන ද විස්ටේෂණය කරන වන කරන්න කොහොමද ඒ වැදගත්කා මොකක්. මේ අනිවරෙන් විස්ටේෂණය කරන්න නොන්. එතවට විස්ටේෂනය කරලාිට හොයාගන්න පුළුවක් ශක්තින් දුරලටතා අවස්ථා දර්න එනිසා අපිකිවයි ශද්ුවත විස්ටේෂනය හරහා මේක විස්ටේෂණය කරන්න නො. ශක්තින් කලක ව්‍යාපාරය ඇතුල තියන වාසිදදායක දේව? රලතා ක කියලව ව්‍යාර ඇතුළ තියෙන වාසිදදායක දේව අවස්ථා කලකිවේ ව්‍යපාරෙන් එලිය තියන වාසිදායක දේව තර්ජන කියලකිවේ ව්‍යාපාරෙන් එලිය තියන අවාසිදායක දේව එතකොට ඔන්නයි ටික හරියාකාරව අ්‍යනය කල්ලා ශක්තිීන් හා අවස්ථාවලින් උපරම ප්‍රයෝශණ අරගෙන දුරලතා හා තර්ජන මගහරවාගෙන වට සාර්ථක මුුණ දීලලා කටයහිතු කරන්න ඕනනි කියෙක අපි අවසාන අෝශය කතාර ඒ මේකොට පාඩන් දෙදක් ඉවර කල් තින පලනි පාඩන් දෙක ඉතාම සරලව එකක් තමයි්‍ය පසුබ අනිතක තමයි ව්‍යාපාර පරිසරේ. එතකොට අපි මේ පාඩන් දෙකේම ව්‍යාපාර වර්ගගන කතා කරේ නෑ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබීම කිය පාඩම අයටතේ ප්‍රවේශයක් ගත්ත ව්‍යාපාරයක් කියන්න මොකක්ද ව්‍යාපාරයක් එදා ඉන්ඳල අද වෙනකං ආවිකෝම ඔන්නොේ වගේ ඒතු කරණනාටික කතා කර දෙන දෙවන පාඩම යට ැපි කතා කර ව්‍යාපාරය වටේට තියෙන වටපිතාවගෙන් ව්‍යාපර පරිසරේක ඔය පාඩන් දෙකෙන්ම කියවුණේ නෑ ව්‍යාපර වර්ගගන අපේ තුංගනි පාඩම ව්‍යාපාර සංගිධ ඇති ව්‍යාපාර සංවිධාන කියන පාඩම යටතේ අපි ව්‍යාපාර වර්ග ගැන වෙනවෙනම කතා කර අපේ පාඩමට පොඩි ප්‍රවේශයක් ගමු තුන්ගනි පාඩම ධ අපි ව්‍යාපාර සංවිධානයක් කියන එක නිර්වශචනය කරගන්නේ මෙන්න මේ විදියට අපි මුලින්ම බලමු සංවිධානයක් කියන මොකද සංවිධානයක් කියල කිව්වහම අපිට ඔළුවට එන්න උත්තරේ තමයි පුද්ගලයෝ කණ්ඩායමකගේ එකතුවක් වගේ ඒක තමයි සංවිධානයක් කියල එතකොට ව්‍යාරයක් කියල කිවේ මොකද මිනිස්සුන්ගේ අවශ්‍යතා ූපනා තෘප්තිමත් කරන්න සිදු කරන නිෂ්පාදනය වෙන්න පුුවන් අලවි කිරීම වෙන්න පුළ ඒශ්‍රත ඕනෑ ර්ථි කටයුත සරලවක වෝතයම මිනිස්සුන්ගේ අවශ්‍යතාව ූපනා ඉටු කරන්න සිදුකරපු ඕනෑම ආර්ථික කටයුත්ත. එතකොට අපි දැන් කතා කරන්න ව්‍යාපාර සංවිධාන් ව්‍යාපාරයක් කියන එක නිර්වචනය සංවිධානයකෙන් නිවචනය කනට එකතු කර ගම්. ව්‍යාර සංවිධානය කියන මොකල් ව්‍යාපාර සංවිධානයක් කියල කිය නත කොට මිනිස්සුන්ගේ අවශ්‍යතාව ූපන අයිටු කරන්න පුද්ගලේ කෝ පුද්ගල කණ්ඩායමක් එක වෙලා ඉන්නවානම් අපි ඒකට කියනවා ව්‍යාපාර සංවිධානයක් කිය මිනිස්සුන්ගේ ඕනෑ ෑපකා මිට්ු කරලා දෙන්න පුද්ගලේ කෝ පුද්ගල කණ්ඩායමක් එකට එක වෙලායින්. ඕක තමයි ව්‍යාපාර සංවිධානයක් කල කිය. එතකොට है ව්‍යාපාර සංවිධාන වර්ග කරනු අපිට පුළුවන් ප්‍රධාන කොටස්සුනක් ඇනති මේක වර්ග කරන්න පළවෙනි එක තමයි අපට හිමික අනුව මේක වර්ග කරන්න පුළු ්‍යාපාර සංවිධා වර් ප්‍රධාන කොටස්ටක ඉට පස්ස අපිට අරමුණ අනුව මේක වර්ග කරන්න පුළු ඉළඟට පරිමාණය අනුව වර්ග කරන්න පුළු මෙන්නම තුන වෙනවෙනම කතා කරු. අරුණුව හිමිකමනුව ව්‍යාපාර වර්ග කරනවා අන හිමිකම කියන වශචනය තේරු අයිතිය කියන එක. අපේ ව්‍යාපාරලෝක සමර් ව්‍යාපාර තියනවා රජයට අයිතියෝ තාත් සමාර් ව්‍යාපරතියන පෞද්ගලිකංශයට යිතිය ඒදකෙන් පිට ව්‍යාරමමුුත් න එක්ව පෞද්ගලිකංශන නැත රජී සමිකවමන්ටඒව තියෙනවා ප්‍රධානශම ේදක තම කතා අරමුණ අනුව ගත්තොත් ඔබ ව්‍යාපාරය පන ගත්තොත් ඔබේ අරමුණ අඩිවාරයෙන්ම ගොඩක් කලාට ලාබිපයි එත ලාපාරමුණ කර ගත්ත ව්‍යාපාරත් තියෙනවා ඒවගේම තමයි මතක තියාගන්න ලාාරමුණ කර නොගත්ත ව්‍යාපාරත් තියෙන් අපි වගෙන වෙනවෙන කතා කරු පරිමානණය අනුවගත්තොත් සයිස්ත ගනුව ගත්තොත් සමහර කුඩාපරිමාණ ව්‍යාර තියන වා අපපේවර කියෙන සුල්ු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරතිය කියලා මහාපරිමාන ව්‍යාපාරතිය ඔන්න විදර ව්‍යාපාරිට වර්ගී කරණය කරන්න පුුවන් ව්‍යාපර සංවිජාන වර්ග කරණය කර බලන් ප්‍රධාන කොටස්තුනාා කර. අපි ඊලඟට මේ චාර්ටෙන් හොඳර මතකතියාගන්න මේක පට්ලගන්න එපා ව්‍යාපාර සංගාන වල නම්ලියලාරි යන්නෑ මෙන්න මේ වර්ගී කරණය හුවා එතරෝබ ලියන් ඕනේ හිමිකාරත්‍යයුව අරබුණ අනුවසාහ පරිමාණය අනුවගේ සමහාරල්ලියන තනි පුද්ගල ව්‍යාපා ුලයා පරමලියන්න බෑ අපි දක එකට කතා කරමු මේ ව්‍යාපාර සංවිධාන වර්ගගෙන් ඒක පුද්ගල ව්‍යාපාර ඒක පුද්ගල එකන එක මනුස්සය කියනෙක් එතොර කෙනෙකුට හිතන්න පුළුවන් එක මනුස්සය කිවවා මේක ඉන්න පුල එක මනුස්සේකොට විරක මයක් නෑ ඒක පුද්ගල කියලා කියන්නේ එක අයිතිකාරයෙ ඉන්න ව්‍යාපාල් අයිතිකාරය ඉන්න පුල එක්ෙනකුට විතර. සේවකයෝ සියක් වුණ තින්ද දැකගේ ගැටලුවක් නෑ හැබැ අයිතිකාරය එක්කෙනයි යන්නන්නේ එහෙම ව්‍යාපරල ලි කියෙනවා ඒක පුද්ගල ව්‍යාපාරකි ඒක පුද්ගල ව්‍යාපාරල තියෙන ලක්ෂණ ටික ප්‍රාග්ධනය අතිකාරුවිසින් එදව. යිතිකාරයා ඉන්නේ ඒ අයිතිකාරය ව්‍යාර වෙනුවෙන් අවශ්‍ය සල්ලි වෙන්න පුළුවන් වෙන වත්කම් මොනාර වෙන්න පුළුවන් ඒටික අයිතිකරු ව්‍යාපාලට සපය ප්‍රාග්ධනය යිතිකාරය දා. ලාබ ඔහෝ අලාභ තනිෝ බුක්ති විදීම ලාබයක් ලැබුුණොත් ඒක අයිතිකාරය සම්පුරර්යෙන් තනයෙන් භුක්ති විඳිනෝ මොකොද එයා තමයි ව්‍යපාරයයිතිකාරය ඒවාගේ තමයි අලාභයක් ලැබුවත් එයා ඒ අලාබභය තනින් මින්ඳදරගන්න ඔු ඒ අලාභය වෙන කෙනෙකුුණ දෙන්න බෑ එන ඒ ඇතවත් සුවිශී ලක්ෂණය ලාභය අලාභය අයිතිකරුට ඇවිදින්න සිද්ධ වෙන අයිතිකරුගේ වගකීමආසීමිත වී උදාහරයක් ඉසිර ගත්තොත් එහෙම ඔබ තනිපුද්ගල ව්‍යාපාරයක් පටන්ගන්නවා ලක්ෂදායක බැංකුුණයකුත් අරගින් යා ලක්ෂදාහක බැංකුණන ව්‍යාපාරයට දාළ තම මේ ව්‍යපාරය පටන්ගන්න එතකොට ඒ ලක්ෂදාහය වාට ගෙවාගන්න බැරිතනක් කාවොත් බැංකුවට ගීල ගලාරි යන්නෑ මට මේක ගෙවන්න විදික් නෑ මේ මගේ ලෝන එක ලෝස් කල් දානෙකි ලේමාරරි න්න ගෙවල් දොරල් විකුල්ලාරි නාගවන්නේ එයින්ද තමයි කියන්න වගගකීම අසීමිතයි කිය ති මේ පුදගල භාවයක් නෑ නීති ඉදිරයේ වෙනම පුද්ගලය කිසිර පිළිගන්න නෑ ව්‍යාපාරය නම නීතියෙන් පිළිගන්න නෑ නතිය එක නීති මේ කටයතුල් ව්‍යාරය නමින් යෙෙන්න්න බෑ අකණ්ඩ පැවැත්මක් නෑ අයිතිකාරයට මොකක්හරි වුණොත්යෙන් ව්‍යාපරය වහන්න සිද්ධ වෙනවා ලියාපසිංචි අනිවාරය නෑ හොන් දේසියක්ක් තිේරෙන යිතිකාරය සම්ූර් නමින් ව්‍යාපරය රගෙන යනවන ඒ ව්‍යාර ලාපංචි කරන්න ඕනේන මේ විස්තරත්මක ක අපපී ළඟ දවස කතාරනවා ඉතුරු ඒ ලක්ෂණ වාසිය අවාසි සම්බන්ධය. එතකොට මංගේ ප්‍රවේශයක් තමයි ගත්තේ ව්‍යාපර සංවිධාන කියෙන පාඩමට අපි විස්තරත්මෝක කතා කර දෙදවනි පාඩම ව්‍යාපර පරිසරය කියෙන පාඩම ඒකත් එ ව්‍යාපර සංගවිධාන වර්ගගෙන කතාරේ නෑ කියල කිව්වා එක තියන තුංගැනි පාඩම කියල කිව්වා අපි තුංගනි පාඩමට අවසන වෙලාේ පොඩි ප්‍රවේක් විර ගත්ේ. බ ළඟට තුෙන පාළමත් නැවත සම්බන්ධ වෙනවා ஐබෝ.